හරි පුතේ, අපි මේ වෙනකොට සාකච්ඡා කර කර ඉඳියේ විදේශ ආධිපත්‍ය කෙරෙහි සටන් පිළිබඳව. එතකොට 1815 මාර්තු දෙවෙනිදා කන්ද උදරට ගිවිසුම් මගින් මේ ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් වෙනවා. එතකොට මෙතෙක් කාලයක් මේ උදරැටියන්ට හුරු පුරුදු වෙලා තිබුණේ නැහැ වෙනත් ජාතියක් යටතේ යටත් විජිතයක් බවට පත්වලා තියෙන වෙනත් ජාතියක් යටතේ යටත් විජිතයක් බවට උදරට මෙතෙක් කාලයක් පත්වලා තිබුණේ නැහැ. නමුත් 1815 මාර්තු දෙවෙනිදා කන්ද උදරට ගිවිසුම් මගින් මුළුමහත් ශ්‍රී ලංකාවම බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් වෙනවා. මෙහෙම බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් වුණාට පස්සේ මේ උදරැටියන්ට හරි නුපුරුදුයි වෙනත් ජාතියක් යටතේ යටත් විජිතයක් බවට පත් වෙන්න. හරි. ඒ නිසා කන්ද උදරට මිනිස්සු නිදහස ලබා ගන්න ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලබා ගන්න ප්‍රධාන වශයෙන් සටන් දෙකක් සිද්ධ කරනවා. පළවෙනි සටන සිද්ධ වුණේ 1818 පළමු නිදහස් සටන. ඊට පස්සේ 1848 දෙවන නිදහස් සටන. මේ යටතේ අපි ටිකක් කතා කරා 1818 පළමු නිදහස් සටන පිළිබඳව. එතකොට මේ 1818 පළමු නිදහස් සටන කියලා කියන්නේ 1817 සැප්තැම්බර් මාසේ ඉඳලා 1818 ඔක්තෝබර් මාසය දක්වා ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව සිදු කරපු සන්නද්ධ අරගලය තමයි 1818 පළමු නිදහස් සටන කියලා කියන්නේ. මම ඒක ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරා. ඊට පස්සේ 1818 පළමු නිදහස් සටන ඇතිවීම සඳහා බලපාපු හේතු පිළිබඳව කතා කරා. ඒ හේතු ගත්තට පස්සේ පළවෙනි හේතුව තමයි නිදහස අහිමි වීම හා රජෙකු නොමැති වීමේ පසුතැවිල්ල. දෙවනි එක තමයි ආගම හා සංස්කෘතික ආරක්ෂාව පිළිබඳ ඇති වූ ගැටුම. දෙවනි එක තමයි උඩරට ඉඳපු රදලයන්ට පහර වැදීම. ඔන්න ඔය ටික අපි කතා කරා. හරි. එහෙනම් මම ඔයාලට විනාඩි 5ක් දෙන්නම්. ගිය සතියේ උගන්වපු ටික ඒ කරුණු කාරණා ටික බලා ගන්න. අද අපිට කතා කරන්න තියෙන්නේ 1818 පළමු නිදහස් සටනේ ස්වභාවය. මේ මාතෘකාවත් ලියා ගන්න. 1818 පළමු නිදහස් සටනේ ස්වභාවය. හරි. මේ මාතෘකාවත් ලියාගෙන ඊය සතිය උගන්වපු ටික කියව ගන්න. විනාඩි 5ක් දෙන්න.
හරි කියව ගත්තද පුතේ හැමෝම ඔව් සර් රවින්දි උග කාලෙක නේද ක්ලාස් එකට ආවේ ගිය සතියේ මාවේ නෑනේ එන්න උනේ නෑ සර් ෆෝන් එක කැඩිලා තිබුණා ඊයේ තමයි හදලා ගත්තේ පුතේ සිටියන් අද ලකුණු කරන්න නෑ අපි ලබන සතියේදී ලකුණු කරමු ටියුට් එකේ අවසාන කොටසක් මට හම්බුනේ නැහැ ඒ නිසා මේ එක ලබන සතියේ අපි දාගන්න ටියුට් මේ සිටියන් ලකුණු කරන්න සර් දැන් කොයි පාඩමද කරන්නේ පුතේ දෙවනි පාඩම යන්නේ දෙවනි පාඩමේ 1818 නිදහස් සටනේ ස්වභාවය පිළිබඳව තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ හරි හැමෝම මාතෘකාව ලියා ගන්න 1818 පළමු නිදහස් සටනේ ස්වභාවය පුතේ ඔයාලා පුළුවන් හැමෝම තමන්ගේ වීඩියෝ එක ඔන් කරගන්න පුළුවන් හැමෝම තමන්ගේ වීඩියෝ එක ඔන් කරගන්න හරි අද පුතේ අපිට කතා කරන්න තියෙන්නේ 1818 පළමු නිදහස් සටනේ ස්වභාවය පිළිබඳව තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ හරි දැන් මම 1818 නිදහස් සටනට තුඩු දුන් හේතු මේ 1818 සටන ඇති වෙන්න බලපාපු හේතු ඔයාලත් එක්ක සාකච්ඡා කරා. අද අපිට කතා කරන්න තියෙන්නේ මේ සටනේ ස්වභාවය මොන වගේ ස්වභාවයක්ද ගත්තේ කියලා. හරි. හොඳින් අහගන්න දැන් ලියන්න නැහැ. හරි. අහගෙන ඉන්න. හරි. එතකොට මෙන්න මේ කාල වකවානුව වෙනකොට මෙන්න මේ කාල වකවානුව වෙනකොට පුතේ මේ ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව උඩරට මිනිස්සු අතර උඩරට ජනතාව අතර දැඩි අප්‍රසාදයක් තිබ්බා දැඩි විරෝධතාවයක් තිබ්බා මෙන්න මෙහෙම විරෝධතාවයක් තිබ්බ මේ වෙල්ලස්ස ප්‍රදේශයෙන් ඌව වෙල්ලස්ස ප්‍රදේශයෙන් මතුණා දොරේසාමි කියලා පුද්ගලෙ මෙන්න මේ දොරේසාමි කියන පුද්ගලයා කියනවා කිව්වා මේ තමන්ට උඩරට රාජධානියේ සිංහාසනයට උරුම කමක් තියෙනවයි කියලා. එතකොට මේ කොහු කුඹුරේ රටේ රාළ වගේ කට්ටියගේ මූලිකත්වයෙන් මේ දොරේ සාමි වටා මිනිස්සු ඒකරාශී වෙන්න පටන් ගත්තා. මිනිස්සුන්ටත් එල්ලෙන්න තැනක් නැතුව ඉඳී. එල්ලෙන්න තැනක් නැතුව ඉඳී. දැන් ලංකාව වෙලා තියෙන්නේ මිනිස්සුන්ට එල්ලෙන්න තැනක් නැහැ. දැන් තියෙන ආණ්ඩුව රෝද අපි මේකට නම් මේක. එතකොට මේ උඩරට ප්‍රදේශයේ ජීවත් වෙච්ච මිනිස්සුන්ට මාර පන් එකක් ආ මොකද්ද ආ උදේසාමි කියන පුද්ගලයෙක් ඉන්නවා ඔහු කියනවා ඔහුට උඩරට සිංහාසනයට උරුමකම් තියෙනවයි කියලා. එතකොට උඩරට ඉන්න මිනිස්සුන්ට වමනා වෙලා තිබ්බේ මොකද්ද තමන්ගෙම කියලා රජ කෙනෙක්පත් කරගන්න තමන්ගෙම කියලා රජ කෙනෙක්පත් කරගන්න තමයි ඔවුන්ට වමනා වෙලා තිබ්බේ. ඒ නිසා මේ දොරේසාමි වටා මිනිස්සු ඒකරාශී වෙන්න පටන් ගත්තා. එතකොට ඔන්නෝක දැනගන්නවා වතුල්ලේ ඒජන්තවරයා මොකද්ද දැනගන්නේ මේ වෙල්ලස්ස ප්‍රදේශයේ ඉන්නව දොරේසාමි කියලා පුද්ගලයෙක් ඔහු කියනවා ඔහුට උඩරට සිංහාසනයට උරුමකම් කියනවා කියලා. ඒ නිසා මිනිස්සු ඔහු වටා ඒකරාශී වෙන බව දැනගත්තා. බදුල්ලේ ඒජන්තවරයා වූ ඩග්ලස් විල්සන් කවුද දැනගන්නේ ඩග්ලස් විල්සන් කියන ඒජන්තවරයා දැනගන්නවා. එතකොට මේ ඩග්ලස් විල්සන් මේ බව දැනගත්තට පස්සේ මේ දොරේ සාමිව අත්අඩංගුවට ගන්න යවනවා කවුද හජ්ජි මරික්කාල් කියන මුස්ලිම් නිලධාරියාව. ඔයාලට මතකද හජ්ජි මරික්කාල්ව? හජ්ජි මරික්කාල් මතකද? හජ්ජි මරික්කාල් කියලා කියන්නේ මොකද්ද? කවුද හජ්ජි මරික්කාල් කියලා කියන්නේ? කාටවත් මතක නැද්ද හජ්ජි මරික්කාල් කියලා කිව්වේ කාටද? උඩරට ප්‍රවාහනය සම්බන්ධව කටයුතු කරපු කෙනා. උඩරට ප්‍රවාහනය හා සම්බන්ධ කටයුතු කරපු මඩිහේ මොහන්දිර
මඩියේ මොහන් දිරම් තමයි මේ හජ්ජි මරික්කල් කියලා කියන්නේ. මෙන්න මේ හජ්ජි මරික්කල්ව පිටත් කර හරිනවා කාවත් අඩංගුවට ගන්නද? දොරේ සාමුවත් අඩංගුවට ගන්න. ඔන්න දැන් හජ්ජි මරික්කල් කියන මුස්ලිම් නිලධාරියා යනවා දොරේ සාමුවත් අඩංගුවට ගන්න. මෙන්න මෙහෙම දොරේ සාමුව අඩංගුවට ගන්න යද්දි මොකද්ද සිද්ධ වෙන්නේ? මේ දොරේ සාමි වටා ඉඳපු සතන් කාමීන් අතින් හජ්ජි මරික්කල් කියන මුස්ලිම් නිලධාරියාව ඝාතනය වෙනවා. ඔහුව මරනවා. හරිද? හජ්ජි මරික්කල් කියන මුස්ලිම් නිලධාරියාව මරනවා. ඊට පස්සේ මේ පිළිබඳව නැවතත් දැනගන්න ලැබෙනවා ඩග්ලස් විල්සන් කියන බදුල්ලේ ඒජන්තවරයාට. බදුල්ලේ ඒජන්තවරයා මේ පිළිබඳව දැනගන්නවා. ඒක දැනගත්තාට පස්සේ මේ බදුල්ලේ දිසාවේම යනවා. සෝරි බදුල්ලේ ඒජන්තවරයා වෙච්ච ඩග්ලස් විල්සන්ම යනවා දොරේ සාමිවත් අඩංගුවට ගන්න. ඔන්න දැන් ඩග්ලස් විල්සන් උත් යනවා කාවත් අඩංගුවට ගන්නද? දොරේ සාමිවත් අඩංගුවට ගන්න. ඔහුටත් සිද්ධ වෙන්නේ මොකක්ද? හජ්ජි මරික්කාට සිද්ධ වෙච්ච දෙයමයි. සටන් කාමීන් අතින් ඩග්ලස් විල්සන්වත් මිය යනවා. ඩග්ලස් විල්සන්වත් මිය යනවා. ඊට පස්සේ පුතේ මොකක්ද සිද්ධ වෙන්නේ? මේ දොරේ සාමිව අත්අඩංගුවට ගන්න යනවා ඌව දිසාවේ බාර කැප්පෙට්ටි පොළ. ඔන්න දැන් කැප්පෙට්ටි පොළත් යනවා දොරේ සාමිව අත්අඩංගුවට ගන්න. දොරේ සාමිව අත්අඩංගුවට ගන්න යද්දි මේ කැප්පෙට්ටි පොළ දිසාවේට සතන් කාමීන් කියනවා එයාලත් එක්ක එකතු වෙන්න කියලා. ඒ නිසා මොකද කරන්නේ කැප්පෙට්ටි පොළ? Taman යටතේ තිබිච්ච හරි Taman යටතේ තිබි ඉංග්‍රීසි හමුදාව නැවතත් හරවලයවලත් ඔවුන්ට හරිද ලබා දීලා තිබ්බ අවියායුධත් නැවත ලබා දීලා මේ දොරේ සාමිට එකතු වෙනවා. කවුද? කැප්පෙට්ටි පොළත් එකතු වෙනවා. කැප්පෙට්ටි පොළ එකතු වෙනවා විතරක් නෙමෙයි කැප්පෙට්ටි පොළ මේ සටනට නායකත්වයක් ලබා දෙනවා. එතකොට කැප්පෙට්ටි පොළ මේ සටනට එකතුන බව දැනගත් අනෙක් රදෙලෙරුත් පුතේ කවටාද එක් රාශි වෙන්නේ? දොරේ සාමි වටා එක රාශි වෙනවා. ඊට පස්සේ මේ දොරේ සාමිට එකතු වුණේ නැත්තේ මොල්ලිගොඩ දිසාවේ සහ එක්නැලිගොඩ දිසාවේ පමණයි. එක්නැලිගොඩ දිසාවේ මොල්ලිගොඩ සහ එක්නැලිගොඩ විතරයි මේ දොරේ සාමිට එකතු වුණේ නැත්තේ. ඊට පස්සේ මේ කැප්පෙට්ටි පොළගේ මෙහෙවීම යටතේ මේ දොරේ සාමි කියන පුද්ගලයාව උඩරට රජ කරවනවා. උඩරට රජ කරවනවා. උඩරට රජ කරවලා මේ දොරේ සාමිගේ මහාධිකාරම් බවට කැප්පෙට්ටි පොළපත් වෙනවා. දොරේ සාමිගේ කවුරු බවටද? කවුරු බවටදපත් වෙන්නේ? කවුරු බවටදපත් වෙන්නේ? මහාධිකාරම් බවට. මහාධිකාරම් බවටපත් වෙනවා කැප්පෙට්ටි පොළ. ඊට පස්සේ මේගොල්ලන්ගේ පුතේ සටන් ක්‍රම ගරිල්ලා සටන් ක්‍රම උපයෝගී කරගෙන දලදා වහන්සේ මේ දොරේ සාමි යටතට ගන්නවා. මේ සටන් කාමින් අතට ගන්නවා. එතකොට උඩරට සිංහාසනේ සංකේතය තමයි, උඩරට රාජ්‍යත්වයේ සංකේතය තමයි මේ දලදා වහන්සේ කියලා කියන්නේ. එතකොට මේ දලදා වහන්සේ සටන් කාමී අතට පත්වීම පිළිබඳව ඉංග්‍රීසින් දැඩි කනස්සල්ලෙන් ඉදී. මොකද උඩරට ඉඳපු ජනතාව, හරිද, උඩරට ඉඳපු ජනතාව රජ කෙනෙක් විදියට සලකන්න නම් ඔහු ගාව තියෙන උනි දලදා වහන්සේ. ඒකත් දැන් දොරේ සාමි වටා තියෙනවා. ඔන්නෝම කෙමෙන් දැන් සටන වර්ධනය වෙනවා. එතකොට මේ බොහෝ රදලයන් කාටද උදව් කරන්නේ? දොරේ සාමිට උදව් උපකාර කරනවා. නමුත් මේ ඇහැලේ පොළ මේ සටන් කාමීන්ට උදව් කරන්නේ නැහැ. නමුත් දොරේ සාමිට උදව් කරපු රදලයන් අතර ඇහැලේ පොළගේ ඥාතීන් ඉන්නවා. ඒ බව දැනගත් ඉංග්‍රීසීන් මොකද කරන්නේ? ඇහැලේ පොළව අත්අඩංගුවට අරගෙන කොළඹ ප්‍රදේශයට අරගෙන එනවා. ඊට පස්සේ දැන් මේ සටන කෙමෙන් සත්කෝරළය, සතරකෝරළය මේ වගේ ප්‍රදේශවලට පැතිරිලා යනවා. සබරගම් ප්‍රදේශවලට පැතිරිලා යනවා. දැන් සටන වර්ධනය වෙලා තියෙන්නේ. ඒ නිසා ඉංග්‍රීසීන් මෙම සටන මර්ධනය කරන්න 1818 දී මාෂල් ලෝ හෙවත් යුද නීතිය උඩරට ප්‍රදේශයට පනවනවා. යුද නීතිය උඩරට ප්‍රදේශයට පනවනවා. මෙහෙම පනවලා මොකද උඩරට ඉඳපු නායකයන්ව ඝාතනය කරනවා. ඒ වගේම මේ සටන මර්ධනය කරන්න ඉංග්‍රීසීන් අනුගමනය කරපු තේ බින්පාලු ප්‍රතිපත්තිය.
මොන ප්‍රතිප්‍රතිගතිය දනුගමනය කරේ බිම්පාලු ප්‍රතිපත්තිය මේ බිම්පාලු ප්‍රතිපත්තිය හරහා මොකක්ද සිද්ධ වුනේ මේ උඩ රට ඉඳපු මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් ගිනි තිබ්බා ඒ වගේම ගොවිබිම් විනාශ කරා ඒ වගේම සටනට නායකත්වය ලබා දුන්නා ඒව ඝාතනය කරා සටනට නායකත්වය ලබා දුන්න කට්ටිය අත්අඩංගුවට ගත්තා මෙන්න මෙහෙම තමයි මේ යුද නීතිය පැනවුවේ මෙන්න මෙහෙම තමයි බිම්පාලු ප්‍රතිපත්තියක් න්යාලා අනුගමනය කරේ එතකොට දැන් කෙමෙන් 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 මේ සටන මර්ධනය කරනවා ඉංග්‍රීසීන් මර්ධනය කරනවා දැඩි පරිශ්‍රමයක් යොදලා මේක මර්ධනය කරනවා එතකොට මේගොල්ලෝ මේ නිසා නායකයන් රැසක්ව අත්අඩංගුවට ගත්තා කොබ්බෑ කඩුව මහගෙදර මොහොට්ටාල කතරගම බස් නායක නිලමේ ඊට පස්සේ බූඩෑවේ රටේරාල ඇහැලේ පොල් අධිකාර මෙන්න මේ වගේ කට්ටියව අත්අඩංගුවට ගන්නවා ඊට පස්සේ මොකක්ද සිද්ධ වෙන්නේ මෙන්න මේ ඔප්පු වෙනවා මේ දොරේ සාමි කියන පුද්ගලයාට උඩ රට රාජ්‍යත්වයට උරුමකමක් නැහැ කියලා එතකොට මිනිස්සු මොකද්ද සිද්ධ වුනේ මිනිස්සු කඩාගෙන වැටුණා මිනිස්සු මානසිකව කඩාගෙන වැටුණා අඩෝ එයාටත් නැහනේ එයාටත් නැහනේ අයිතියක් කියලා හරිද ඔන්න දැන් සටන කෙමෙන් 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 මර්ධනය වුණා ඊපස්සේ මොකද්ද සිද්ධ වුනේ මේ ඇහැලේ පොළ අත්අඩංගුවට ගත්ත කලින් වේල පහින්ම අත්අඩංගුවට ගත්තා ඊට පස්සේ කැප්පෙටි පොළ දිසාවෙන් අත්අඩංගුවට ගන්නවා කැප්පෙටි පොළ දිසාවෙන් අත්අඩංගුවට ගන්නවා 1818 නොවැම්බර් 26 වෙනිදා කැප්පෙටිපොළහා මඩුගල්ලේ කියන දෙන්නම පුතේ ඉංග්‍රීසි ඉංග්‍රීසි හිසගසා ඝාතනය කරනවා. ඔන්නෝක තමයි උදන්දි සිද්ධ වුනේ. කතන්දරය. කෙලින්ම පැහැදිලිවම කතන්දරය. කතන්දරය තේරුණාද? නැවතත් කතන්දරය කියා දෙන්නද? තේරුණා සර්. තේරුණා. එහෙනම් අපි ලියාගමු නේ. එහෙනම් ලියා ගන්න ටිකක් ලියන්න තියෙනවා අතරිදී ගණන් ගන්න එපා හරි 11 වසරක ළමයිනේ හරි ලියා ගමු පුතේ ඉංග්‍රීසි පාලනය කෙරෙහි උඩරට ජනතාව අතර දැඩි විරෝධතාවයක් පවතින අතරතුරදී දොරේ සාමි නැමති පුද්ගලයෙ දොරේ සාමි නැමති පුද්ගලයෙ උඩරට සිංහාසනයට උරුමකමක් ඇතැයි කියා වෙල්ලස්ස ප්‍රදේශයෙන් මතුවිය කොහු කුඹුරේ රටේරාල වැනි ප්‍රාදේශීය නායකයන්ගේ සහය ඇතිව
ඔහු වටා පිරිස් ඒකරාශී විය. ඒ පිළිබඳව බදුල්ලේෂන් බදුල්ලේ ඒජන්තවරයා වූ ඒ පිළිබඳව බදුල්ලේ ඒජන්තවරයා වූ ඩග්ලස් විල්සන් දැනගැනීමෙන් පසුව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා හජ්ජි මරික්කාල් නැමැති නිලධාරියා පිටත් කර හරින ලදී. නමුත් දොරේ සාමි වටා ඒකරාශී වූ සටන්කාමීන් අති නමුත් දොරේ සාමි වටා ඒකරාශී වූ සටන්කාමීන් අතින් නමුත් දොරේ සාම වටා ඒක රාශී වූ සටන්කාමීන් අතින් හජ්ජි මරික්කාල් නම් නිලධාරියා මිය ගියේය. පසුව ඒ සඳහා ඩග්ලස් විල්සන් පසුව ඒ සඳහා ඩග්ලස් විල්සන් පිටත්ව ගිය නමුත්
ඔහුද සටන්කාමීන් අතින් මිය ගියේය. පසුව ඉංග්‍රීසි ආණ්ඩුව විසින් මෙම තත්වය පාලනය කර දොරේ සාමිව අත්අඩංගුවට ගැනීම සඳහා ඌව දිසාව බාර ඌව දිසාව බාර කැප්පෙටි පොළ වෙල්ලස්ස ප්‍රදේශයට පිටත් කර හැරීය. පසුව කැප්පෙට්ටි පොළ තමන් සමග සිටි ඉංග්‍රීසි නිලධාරීන් නැවත හරවා යවා නැවත හරවා යවා සටන්කාමීන්ට එකතු විය. සටන්කාමීන්ට එකතු විය.
අරපොතේ කැප්පෙට්ටි පොළ මෙම සටනට එකතු වීමත් සමග කැප්පෙට්ටි පොළ මෙම සටනට එකතු වීමත් සමග කැප්පෙට්ටි පොළ මෙම සටනට එකතු වීමත් සමග බොහෝ රදලයෝ දොරේ සාමි වටා ඒකරාශී විය නැත්නම් බොහෝ රදලෙන් සටනට සම්බන්ධ වූහ බොහෝ රදලෙන් සටනට රදලයන් අතරින් සටනට සම්බන්ධ නොවේ මොල්ලිගොඩ දිසාවේ හා එක්නැලිගොඩ පමණි මොල්ලිගොඩ දිසාවේ සහ එක්නැලිගොඩ පමණි වෙනම ලියන්න කැප්පෙට්ටි පොළගේ මැදිහත් වීම මත කැප්පෙට්ටි පොළගේ මැදිහත් වීම මත උඩරට රජු ලෙස දොරේ සාමි පත් වූ අතර 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 ඔහුගේ මහාධිකාරම් ලෙස ඔහුගේ මහාධිකාරම් ලෙස කැප්පෙට්ටි පොළ පත් විය දැන් කැප්පෙටි පොළ පත් වෙන ලදී. මෙරට රාජ්‍යත්වයේ සංකේතය වූ මෙරට රාජ්‍යත්වයේ සංකේතය වූ මොකද්ද පුතේ මෙරට රාජ්‍යත්වයේ සංකේතය? දලනා වහන්සේ දලදා වහන්සේ මෙරට රාජ්‍යත්වයේ සංකේතය වූ දලදා වහන්සේ සටන්කාමීන් අතට පත්වීම
ඉංග්‍රීසියෙන් මුහුණ දුන් තවත් ගැටලුවකි. ඇහැලේ පොළ සටනට සම්බන්ධ නොවුවත් ඇහැලේ පොළ සටනට සම්බන්ධ නොවුවත් ඉංග්‍රීසින් විසින් ඇහැලේ පොළව අත්අඩංගුවටගෙන කොළඹට රැගෙන යන ලදී. ඉංග්‍රීසියෙන් විසින් ඇහැලේ පොළව අත්අඩංගුවටගෙන කොළඹට රැගෙන යන ලදී. ඉංග්‍රීසින් මෙම සටන මර්ධනය කිරීම සඳහා ක්‍රූර ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ක්‍රූර ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එදදස් අටසිය දහටේ පෙබරවාරි මාසය වන විට ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා විසින් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා විසින් උඩරට ප්‍රදේශයට මාෂල් ලෝ හෙවත් යුද නීතිය පනවන ලදී. මාෂල් ලෝ, මාෂල් කියලා කියන්නේ යුද, ලෝ කියලා කියන්නේ නීතිය. මාෂල් ලෝ හෙවත් යුද නීතිය පනවන ලදී. මාෂල් ලෝ හෙවත් යුද නීතිය පනවන ලදී. සටන මර්ධනය කිරීම සඳහා ඉංග්‍රීසින් අනුගමනය කළේ බිම්පාලු ප්‍රතිපත්තියයි. බිම්පාලු ප්‍රතිපත්තියයි. ග
ගම්බිම් ගිනි තැබීම ගම්බිම් ගිනි තැබීම ගම්බිම් ගිනි තැබීම වැසියන්ගේ ගොවිබිම් විනාශ කිරීම පිරිස් අත්අඩංගුවට ගැනීම පිරිස් අත්අඩංගුවට ගැනීම युद्ध नीति अटते दंडुवम पमुनुवन लदी आ युद्ध नीति अटते दंडुवम पमुनुवन लदी हम किन्तु देखने वाले पुत्र हैं। ओ सर, युद्ध नीति अर्थे दर्दुआं पमुनुवन लदी। कोब्बे कडुवे, ගලගෙදර මොහොට්ටාල කතරගම බස්නායක ඉලමේ බූටෑවේ රටේ රාල කතරගම බස්නායක ඉලමේ බූටෑවේ රටේ රාල වැනි නායකයන් කිහිප දෙනෙක්ම අත්අඩංගුවට ගැනීමේ සටනේ රජු ලෙස ඉදිරිපත් වූ දොරේසාමිට වෙනම චේදකින සටනේ නායකයා වූ දොරේසාමිට උඩරට රාජ්‍යත්වයට උරුමකම් නොමැති බවත් ඔහු ව්‍යාජ පුද්ගලයෙකු බවත් හෙළි වූ අතර
එය ඉංග්‍රීසීන් විසින් ප්‍රචාරණය කරන ලදී. එය ඉංග්‍රීසීන් විසින් ප්‍රචාරණය කරන ලදී. එය ඉංග්‍රීසීන් විසින් ප්‍රචාරණය කරන ලදී. එදස් අටසිය දහටේ අගෝස්තු හා සැප්තැම්බර් මාසය පමණ වන විට සටන බොහෝ දුරට අඩපණ විය. කැප්පෙට්ටි පොළ හා මඩුගල්ලේ අත්අඩංගුවට පත් වූ අතර කැප්පෙට්ටි පොළ හා මඩුගල්ලේ අත්අඩංගුවට ගත් අතර 1818 නොවැම්බර් 26 වන දින ඔවුන් දෙදෙනා හිසගසා මරණයට පත් කරන ලදී. ඔවුන් දෙදෙනා හිසගසා මරණයට පත් කරන ලදී. හරි. ඒක කොටස තේරුණාද පුතේ හැමෝටම? ඔව් සර් තේරුණා. හරි. එහෙනම් කියව ගන්න. එහෙනම් කියව ගන්න.
කියවලි වරයි සර්. හරි සර්. හරි. ඊට පස්සේ පුතේ අපිට කතා කරන්න තියෙන 1818 සටන අසාර්ථක වීමට හේතු 1818 සටන අසාර්ථක වීමට හේතු පිළිබඳව තමයි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ. හරි. හැමෝම මාතෘකාව ලියා ගන්න. 1818 සටන අසාර්ථක වීමට හේතු. හරි මේ 1818 සටන අසාර්ථක වීමට හේතු කිහිපයක් බලපෑවා පළවෙනි එක තමයි මේ ඉංග්‍රීසීන් මෙම සටන මර්ධනය කරන්න අනුගමනය කරපු කූර දැඩි ප්‍රතිපත්තිය හා කිසිම හිතප්පුවක් නැති විදිහට තමයි මේ ඉංග්‍රීසීන් හරිද මෙන්න මේ කියන්නේ ඉංග්‍රීසීන් මේ සටන මර්ධනය කරේ හරි වර්තමානයේ පවතින ආණ්ඩුව ලංකා ලංකාවේ ජීවත් වෙච්ච මිනිස්සුන්ට මේ කිසිම හිතප්පුවක් නැතුව බාණ්ඩ මිල ඉහළ දාලා මිනිස්සුන්ව පීඩාවට පත් කරනවා වගේම තමයි මේ ඉංග්‍රීසීන් කෲර දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරේ මේ සටන මර්ධනය කරන්න කිසිම හිතප්පුවක් නැතුව බිම් පාළු ප්‍රතිපත්තියක් අනුගමනය කරා එයාට දැන් මොකද්ද සටනට සම්බන්ධ වුණාද නැද්ද කියලා අදාළ වෙන්නේ නැහැ මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් ගිනි තියන්න පටන් ගත්තා මිනිසුන්ගේ වගා භූමි විනාශ කරන්න පටන් ගත්තා. හරිද? නායකයන්ව අත්අඩංගුවට ගත්තා. නායකයන්ව ඝාතනය කරා. පුළුවන් තරම් සටන සම්බන්ධ වෙච්ච කට්ටිය මෙයාලා අත්අඩංගුවට අරගෙන යුද නීතිය යටතේ දඩුවම් පැමිණෙව්වා. හරිද? ඒ නිසායි මේ සටන එක හේතුවක් වෙන මේ සටන අසාර්ථක වෙන්න. ඒ වගේම මේ දීර්ඝ කාලයක් තිස්සේ මේ සටන පවත්වාගෙන යන උඩ රැටියන්ට තිබුණේ නැහැ යුද ආයුධ. හරිද යුදායුධ තිබුණේ අපේ ඌ කඩු දුකු ඊතල අරගෙන යද්දී අරුන් බෝර 12 දුවක් වෙන් තියාගෙන යනවා ඊපස් කාලකුවක් වලින් තියෙනවා අපිට හොඳ යුදායුධ උපකරණ තිබ්බේ නැහැ ඒ වගේම මේ 1818 නිදහස් සටන සංවිධානය කරපු කට්ටිය මේක මනාලෙස සංවිධානය කරලා තිබුණේ නැහැ මනාලෙස මේක සංවිධානය කරලා තිබුණේ නැහැ ඒ වගේම සටනට නායකත්වයේ ලබා දීපු හරිද මඩුගල්ලේ දිසාවේ කැප්පෙටිපොළ දිසාවේ හරිද මෙන්න මෙයාලා අතර මතභේද මෙන්න මෙයාලා අතර මතභේද ඇති වුණා ඔන්න ඕකත් හේතුවක් වෙනවා හරි ඔන්න ඕකත් හේතුවක් වෙනවා මේ සටන අසාර්ථක වෙන්න මේ සටන අසාර්ථක වෙයි අපි ලියා ගමු හරි තව කාරණාවක් කියන්න බැරුණා අර සිංහාසනයට උරුමකම් කියපු මේ දොරේසාමි කියන පුද්ගලයා ව්‍යාපාරයක බවක් වෙනවා ඒකත් හේතුවක් වෙනවා මේ සටන අසාර්ථක වෙන්න ලියා ගන්න පළවෙනි එක ලියා ගන්න සටන මර්ධනය කිරීම ඉංග්‍රීසීන් අනුගමනය කළ සටන මර්ධනය කිරීම සඳහා ඉංග්‍රීසීන්ගේ ක්‍රූර දැඩි ප්‍රතිපත්තිය සටන මර්ධනය කිරීම සඳහා ඉංග්‍රීසීන් අනුගමනය කළ ක්‍රූර දැඩි ප්‍රතිපත්තිය දෙවැනි එක ලියා ගන්න දීර්ඝකාලීන සටනකට අවශ්‍ය දීර්ඝකාලීන සටනකට අවශ්‍ය යුද ආයුධ හෝ සෝරි අවි ආයුධ හෝ වෙනත් සම්පත් උඩරැටියන්ට නොතිබීම වෙනත් සම්පත් උඩරැටියන්ට නොතිබීම
අනික සටනේ අසංවිධානාත්මක ස්වરૂපය සටනේ අසංවිධානාත්මක ස්වરૂපය සටනේ අසංවිධානාත්මක ස්වરૂපය අනිත් එක රජු හැටියට ඉදිරිපත් වූ දොරේ සාමිට රාජ්‍ය උරුමයක් නොමැති බව හෙළිවීම සටනට නායකත්වය ලබා දුන් සෝරි රජු ලෙස ඉදිරිපත් වූ දොරේ සාමිට රාජ්‍ය උරුමයක් නොමැති බව හෙළිවීම අනිත් එක ලියා ගන්න සටනට නායකත්වයේ සැපයූ සටනට නායකත්වයේ සැපයූ සටනට නායකත්වයේ සැපයූ කැප්පෙටි පොළ කැප්පෙටි පොළ මඩුගල්ලේ හා පිළිම තලාවේ අතර පිළිම තලාවේ අතර මතභේද ඇතිවීම මතභේද ඇතිවීම හරි ඔය ටික ඔය කරපු කොටස් ටික තේරුණාද පුතේ අද ඔව් සර් ඔව් සර් හරි එහෙනම් හැමෝම මාතෘකාව ලියා ගන්න 1848 දෙවන නිදහස් සටන හරි පුතේ අපි ඔය කොටස ඊළඟ සතියේදී සාකච්ඡා කරමු හරි එහෙනම් සිළු දිනාටම ආයුබෝවන් පරිස්සමින් ඉන්න ආයුබෝවන් සර් ආයුබෝවන් සර්